ආයුබෝවන් කහ කියන්නේ අපි හොඳින් දන්න මුළුතැන්ගේ භාවිතා වෙන කුළුබඩුවක්නේ ආහාර සඳහා වැඩි වශයෙන් මේ භාවිතා කළත් ඉන්දියාවේ සහ චීනයේ විවිධ රෝග සඳහා කහ භාවිතා කරනවා ඉඟුරු වර්ගයක් වෙන මෙය ආහාර රස ගැන්වීමට අමතරව තව විශිෂ්ට වාසි රසක් අපට ගෙන දෙනවා අපේ සමට හා වරලසටත් මින් අත් වෙන වාසි එමටයි රූපලාවන්‍ය නිෂ්පාදන රසක මෙය අඩංගු වෙන බව ඔබ දන්නවනේ ප්‍රති ඔක්සිකාරක හා ප්‍රති බැක්ටීරියා කාරක ගුණයන්ගෙන් යුක්ත වූ කහ මගින් ඔබේ සමට හා වරලසට වාසි ලබා ගත හැකි ආකාරය මේ වීඩියෝවෙන් විස්තර කරනවා අංක 1 ප්‍රති බැක්ටීරියා කාරකයක් ලෙස පරම්පරා ගණනාවක් පුරාවටම මෙය ප්‍රති බැක්ටීරියා කාරකයක් ලෙස භාවිතා වෙනවා ආලේපයක් ලෙස සෑදූ විට සුළු තුවාල කැපුම් හා පිලිසීම් සඳහා ඔබට භාවිතා කරන්න පුළුවන් බැක්ටීරියා නසා සුවවීමේ වේගය වැඩි කරනවා අංක 2 වයස්ගත වීම පාලනය කිරීම සම වයසට යාම මනවින් පාලනය කරනවා අද වෙන විට ඉන්දියානු කාන්තාවන් කහ තල්පයක් ලෙස සාදා මුහුණේ තවරනවා එක ප්‍රමාණයෙන් කහ සහ කඩල පිටිගෙන කිරි සමග මිශ්‍ර කර ආලේප කරන්නත් පුළුවන් ස්නානයට පෙර මේ සත්කාරය කරන්න ස්ක්‍රබ් එකක් ආකාරයෙන් මුහුණේ රවුමට පිරිමදින්න ශරීරයේ ඕනෑම තැනක භාවිතා කරන්න පුළුවන් සබන් භාවිතා නොකර සෝදා හැරිය යුතුයි අංක 3 මුහුණේ රෝම කූප පාලනය දිනපතා භාවිතයේ මගින් මුහුණේ රෝම කූප වර්ධනය සෙමින් සිදුවෙන බව පැවසෙනවා හැබැයි ටික කාලයක් පුරාවට ඔබට මෙසේ කරන්න සිදුවෙනවා අංක 4 සමේ ඇදෙන සුළු භාවයේ වැඩි කිරීම ඔබේ සමත් නැවුම් හා තරුණ ලෙස පවත්වා ගන්න කැමැතිද කහවල අන්තර්ගත වන ප්‍රතිඔක්සිකාරකයන් සම අකලට වියලීම පාලනය කරනවා සෛල වර්ධනය උත්තේජනය කර සමේ ඇදෙන සුළු භාවයේ වැඩි කරනවා අංක 5 සමේ අවපහ ගැන්වීම හා පැල්ලම් සඳහා මේ ගැටළු වලින් ඔබත් පීඩා විඳිනවාද එහෙනම් මෙන්න විසඳුමක් පැල්ලම් අඩු කර සමේ වර්ණය ඒකාකාරී කිරීමට කහවලට පුළුවන් මේ නිසා තමයි රූපලාවන්‍ය නිෂ්පාදන රසක කහ අන්තර්ගත වෙන්නේ අංක 6 හිස්සොරි සහ කෙස් වැටීම සඳහා හිස් කබල කැසීමට හිස්සොරි වලට හා කෙස් වැටීමට කහමගින් ඔබට සහනයක් ලබා ගන්න පුළුවන් හිස් කබලේ කැසීම් ගති අඩු කර තරුණ බව නැවත ලබා දෙන බව ඔප්පු වෙලා තියෙනවා හිස්සොරි හා කෙස් වැටීම සඳහාත් ගුණදායකයි අංක 7 තෙල් සහිත සමට ඔබේ සමත් අධික ලෙස තෙල් ගතියෙන් යුක්තද සුදු හඳුන් කහ හා දොඩමිෂෝ මිශ්‍ර කර ආලේපයක් සකස් කර මුහුණේ ගල්වා මිනිත්තු 10ක් පමණ තියන්න වියලුණු පසුව මද රස්නේ වතුරින් සෝදා හරින්න අංක 8 ස්ට්‍රෙච් මාක්ස් අඩු කිරීම සඳහා කහ භාවිතා කරන්න පුළුවන් කහ කඩල පිටි කිරි රෝස් වතුර හා යෝගට් මිශ්‍ර කර දිනපතා ගල්වා වියලුණු පසුව සෝදා හරින්න අංක 9 කුරුලෑ සඳහා කුරුලෑ ඇති නොවීමට හා කුරුලෑ සුවවීමට ඔබට කහ භාවිතා කරන්න පුළුවන් සුදු හඳුන් ආලේපයක් සමග මිශ්‍ර කර හෝ රෝස් වතුර මිශ්‍ර කර ගල්වන්නත් පුළුවන් අංක 10 පැලුණු යටිපතුල් සඳහා එඬුරු තෙල් පොල් තෙල් සහ කහ මිශ්‍ර කර පතුලේ පැලුණු තැන්වල සහ අධික ලෙස වියලුණු තැන්වල ගල්වන්න පැලීම් සුව කරනවා සේම පතුල් සිනිදුත් කරනවා මේ වීඩියෝයේ දක්වා ඇති පිළියම් හා ක්‍රම මගින් කහ භාවිතා කර සමේ හා වරලසේ ඇතිවන ගැටලු අඩු කරගන්න හැකි වෙනවා වගේම ලස්සන වැඩි කරගෙන තරුණ බවත් නැවත ලබා ගන්න පුළුවන් වෙනවා ඉතින් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් අපිව subscribe කරලා ඔයාගේ අදහසත් පහලින් comment කරන්න ඔබට සුබ දවසක්